පොත්ේ කටයුතු කරගෙන යනවා. ඉතින් අදත් උසාවිය ආවා. ඉතින් අදත් නඩුවක්. මට ඇත්තම කියන්න තියෙන්නේ මේක විශාල අසාධාරණයක් මට සිද්ධ වුණා. මොකද හේතුව මේක පටන් ගත්ත වෙලාවේ මේ සමාජයේ මේ මිනිස්සුන් ගාක් මේක මහා ලොකු හරදක් කරපු විදිහට මේක අරගෙන ගියා. ඇත්තරම ඒක මට වෙච්ච ලොකු අසාධාරණයක්. මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා හොයලා බලන්නේ නැතුව ආපු පොඩි දේ ඇත්තරම ලොකු කරලා මේක සමාජය මහා විශාල දෙයක් බවට පත් කරගෙන අරගෙන ගියා. ඉතින් ඒ වෙච්ච අසාධාරණය වෙනුවෙන් මට ඒ වෙච්ච දේ නැවත කාටවත් නොවෙන්න මම කටයුතු කරගෙන ඒ වැඩ කටයුතු කරගෙන ඉන්නවා කියලා. ඉතින් මම දකින දේ තමයි ඇත්තරම රටක් හැටියට ගත්තොත් එහෙම මිනිසුන්ට විනයක් තියෙන්න ඕනේ. මං හිතන්නේ ලොකු අඩුපාඩුවක් තමයි මිනිසුන්ට තියෙන විනයක්. ඒක මම පුද්ගලයෙකුට ඇඟිල්ල දික් කරලා එළියට කියන කතාවක්ම නෙමෙයි අපිටත් ඇතුළුව. අපි හැමෝටම මං හිතන්නේ විනය කියන දේ හරිම අඩුයි අපේ රටේ. ඉතින් ඒක නිසා වෙන්න ඕනේ මේ රටට මේ තත්ත්වේ උදා වෙන්න එක කාරණාවක් කියලා මං විශ්වාස කරනවා. කාටද මුලින්ම විනය හැදෙන්න ඕනේ? මං හිතන්නේ විනය දැන් අපි හදාගෙන යන්න ඕනේ. පාසල් අධ්‍යාපනයෙන් මුලින්ම විනය කියන දේ ලැබෙන්න ඕනේ කියලා මං විශ්වාස කරනවා. එතකොට එතනින් එහාට හරි විනයගරුක සමාජයක් බිහි වේවි. ආදර්ශ වෙනුනේ පහලින්. ළමයේ ගෙදරින් ආදර්ශයකට ලක් වෙන්න ඕනේ. ඒ ගෙදරින් හැදෙනකොට විනය අපිට හැමදාම කියන්න බෑ. මොකද අම්මෙක් තාත්තෙක් විවාහ වුණාට පස්සේ අධ්‍යාපනයක් නැති අයත් විවාහ වෙනවා. ඕනම කෙනෙකුට දරුවෙක් හදන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට විනයක් එක්ක දරුවෙක් අරගෙන යන්න ගෙයි ඇතුලෙන් පුළුවන් අය ඉන්නවා, බැරි අය ඉන්නවානේ. එතකොට පාසල බලාපොරොත්තු වෙනවා. අද දෙමව්පිය පාසලට යවනවා, පාසලෙන් විනය ලැබෙවි කියලා හිතලා. ඉතින් ඒක නිසා මේකට පාසලත් මූල අධ්‍යාපනයත් ගෙදරත් දෙකම වකියන්න ඕනේ. හැම විෂයෙටම ඕනේද විනය? ඇත්තරම දැන් ඕක ඔබතුමා ඉල්ල කරන්නේ මගෙන් මට විනයක් තිබුණාද නැද්ද යන ප්‍රශ්නයට වෙන්නේ නැති. ඔව්. අපිටත් විනයක් තිබුණා නම් මං හිතන්නේ මෙවැනි ගැටලුවකට මුහුණ දෙන්න වෙන්නේ නැති වේවි. මං ඒක විවෘතව කතා කරනවා. මොකද මං හැමදාම විවෘතව කතා කරපු කෙනෙක්. ඉතින් අපි වරදක් කරොත් වරද පිළිගන්න ඕනේ. අධිකරණයේ පවතින නඩුවලදී මං විශ්වාස කරනවා ඒ නඩු පවරපු අය මං වැරදි කියලා ඔප්පු කරනකම් මං බලාගෙන ඉන්නවා. යම් ප්‍රාප්තාක් දුරට හරි මං හිතනවා මටත් විනයක් තිබුණා නම් මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕනේ නැති වේවි කියලා.